මගේ පෞද්ගලික අදහස නම් මමත් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමා හැටියට දේශපාලන පක්ෂ කිහිපයක් එක්ක ඇමතිවරු කිහිපයක් එක්ක ජනාධිපතිවරු කිහිප දෙනෙක් එක්ක වැඩ කළා තියෙනවා වැඩ කළා ඒ ඒ අත්දැකීම් අරගෙන ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මට 100% කියන්න බෑ සජබේ මේක කරයි කියලා ඒත් ඒගොල්ලන්ට ඒ කරන්න තියෙන උවමනාවක් තියෙනවා ඒ කරන්න අදහසක් තියෙනවා අනිත් එක මම හිතන්නේ මේ මේ ඉදිරියටපත් වෙන ඕන පක්ෂයකට ජනතාවගේ අදහස් මින් ඉදිරියට මේ මෙච්චර ලේසියෙන් ඉදිරියට දාන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ ක්‍රියාත්මක කරලා පෙන්නුවොත් තමයි මං හිතන්නේ ඒක සාධාරණයි. ජනතාව ඒගොල්ලන්ව accountable, ඒ කියන්නේ ඒගොල්ලන්ට වගකීම යුතු. ඒ හින්දා මං හිතනවා දැනට තියෙන දේශපාලන පක්ෂ රාශියෙන් සජබෙට යම්කිසි ක්ලියර් දැක්ම මේ මේ පැහැදිලි දැක්මක් තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේ මට අනිත් ක්ෂේත්‍ර ගැන කතා කරන්න විශේෂඥ දැනුමක් නැහැ මං කතා කරලා තියෙන පක්ෂයේ අනිත් සීනියර් සමාජිකයන් එක්ක කතා කරන බලනකොට යම්කිසි දැක්මක් තියෙනවා ඒගොල්ලන්ට තේරෙනවා මේක මේ ස්පිතාල හලා විතරක් කරන්න බෑ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අපි සංවිධාන මේ ප්‍රතිසංවිධානය කළ යුතුයි ඒවට මේ කරන ක්‍රමවේද මං හිතන්නේ දැන් සෑහෙන දුරට සාකච්ඡා වෙමින් පවතිනවා අයියේ අයියේ අයියෝ අම්මා යේ කාරේ රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න ලුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලිවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්